අපි ධර්ම මාර්ගයට ඇතුළත් වුණ තැනදී අපිට මුලින්ම මුණ ගැහෙන්න ඕනේ කවුද? මුලින්ම තමා තමාට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න ඕනේ. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ මොකද්ද? තමා නිහතමානී භාවය ඇති කරගන්න. ඔන්න ධර්ම මාර්ගයේ පළවෙනි පියවර. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැතුව කවදාක්වත් නෝනා මේ ධර්ම මාර්ගේ නම් අතු කරගන්න බෑ. ඒ කියන්නේ තමා නිහතමානී භාවය ඇති කරගන්න ඕනේ. මොකද නිහතමානී භාවය තමා තුල නැත්තම් දැන් ඉදිරියේදී අපිට හම්බ වෙන කල්යාණ මිත්‍රයාගෙන් අපිට ප්‍රයෝජන ගන්න බෑ. දැන් ඉදිරියේදී අපිට දැන් මම කතා කරගෙන යනකොට ඉස්සරහදී කල්යාණ මිත්‍රයා හමු වෙන තැනක් එනවා. එතකොට ඒ හමු වෙන කල්යාණ මිත්‍රයාගෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ නිසා ධර්ම මාර්ගයේ පළවෙනි කාරණය තමයි තමා තමාට නිහතමානී භාවය ඇති කරගන්න. වර්තමානයේ නොනා අප්‍රමාණ පිරිස් ධර්ම මාර්ගය අහිමි කරගන්නේ තමා තමාට කල්යාණ මිත්‍රයෙක් නොවුන නිසාමයි. ඒගොල්ලෝ තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙලා යා නිහතමානී භාවය සකස් කරගෙන නැහැ. දැන් කල්යාණ මිත්‍රයා ඉස්සරහදී මුණ ගැහුණාම ඒ කල්යාණ මිත්‍රයා කියනවා සද්ධාව කියන්නේ මේ වගේ දුර්ලභ දෙයක් කියලා. එයා සද්ධාව දුර්ලභ දෙයක් කියලා එයා බුදුරජාණන් වහන්සේගේ උපමාවන් අරගෙන පෙන්නනවා. කොහොමද මොකද්ද උපමාව? මේ මහ පොළවෙන් මේ නියසිලට පස් ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා. මරණ සත්වයන්ගේ මෙපමණයි. ඒ කියන්නේ මහ පොළවේ පස් ප්‍රමාණයට දුගතිගාමි වෙනවා. දැන් කවුද ඔබට මේ කියන්නේ? කල්යාණ මිත්‍රයා කියන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළාපු ධර්මය ප්‍රගුණ කළා වූ කල්යාණ මිත්‍රයා මෙහෙම කියද්දී එයා ඒක පිළිගන්නේ නැහැ. පිස්සුද, මම තුල සද්ධාව තියෙනවා. මං උදේට පන්සල් යනවා, හවසට පන්සල් යනවා, මං මාසෙට සලාක දාන දෙකක් දෙනවා, මං පොහොයට සිල් සමාදන් වෙනවා, මං අහවල් මේ පින්කම් කරනවා, අහවල් පින්කම් කරනවා, මා තුල සද්ධාව තියෙනවා. එයා කල්යාණ මිත්‍රයා කියන දේ සද්ධාවේ දුර්ලභභාවය පිළිගන්නේ නැහැ. ඇයි පිළිගන්නේ නැත්තේ? නිහතමානී භාවය නැහැ. නිහතමානී භාවය නැතුව නොනා කවදාක්වත් මේ ධර්ම මාර්ගයේ ඉදිරි ගමනක් නම් නැහැ. එයා නිහතමානී භාවය ඇති කරගන්න ඕනේ. තමාට වඩා වැඩිහිටි කෙනෙක්, තමාට වඩා ඉහළ කෙනෙක්, තමාට වඩා උගත් බුද්ධිමත් ප්‍රඥාව ඇති කෙනෙක්, තමාටගේ උපාධ්‍යානන් වහන්සේලා, තමාගේ ගුරුවරුන් වහන්සේලා ඒ අය කෙරෙහි නොනා ඒ අය කියන දේ පිළිගන්න නම් තමා තුළ නිහතමානී භාවය තියෙන්න ඕනේ. එතකොට දැන් නිහතමානී භාවය කියන්නේ තමා තමාට දැන් කල්යාණ මිත්‍රයෙක් වුණා. ඊළඟට එයා ඇති කරගත යුතු ගුණය මොකද්ද? සත්පුරුෂ භාවය, කෘතවේදී භාවය. ධර්ම මාර්ගයේ දෙවෙනි පියවර තමයි කෘතවේදී භාවය කියන්නේ කළ ගුණ සැලකීම. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දුර්ලභ කාරණා කීයක් තියෙනවද? හතරක් තියෙනවා කියලා. පළවෙනි දුර්ලභ කාරණේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම. ලෝක ධාතුවේ තියෙන දුර්ලභම කාලය. රජවරු, සිටුවරු, සක්‍රයන්, මහා බ්‍රහ්මයන්, සක්විති රජවරු ලෝකේ නිරේතුරව පහළ වෙනවා නෝන. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පහළවීම දුර්ලභම දෙයක්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගිහිල්ලා අවුරුදු 2600ක් විතර වෙනවා. නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අවුරුදු 150කට වැඩි දීර්ඝ කාලයක්. ඒකයි දුර්ලභයි කියන්නේ. ඊට දෙවෙනි දුර්ලභ කාරණේ තමයි ඒ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය අහන්න ලැබෙනවා නම් ඒක ලෝකේ දෙවෙනිම දුර්ලභ කාරණේ. දැන් එතකොට අපිට ලෝකේ පළවෙනි දුර්ලභ කාරණේ තියෙනවද නැද්ද? තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියත් ජීවමාන සාස්තුන් වහන්සේ හැටියට ධර්ම විනය දෙක ජීවමාන තියෙනවා. ඒ තුලින් අපි නිරේතුරුව සද්ධර්ම ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ දෙවෙනි දුර්ලභ කාරණයක් අපි ජීවිතේට ස්පර්ශ කරනවා. ඒතර තුන්වෙනි දුර්ලභ කාරණේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා අපි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්නවා නම් තුන්වෙනි ලෝකේ දුර්ලභ කාරණේ. දැන් ඒතර ඒ දුර්ලභ කාරණේ අපි අරන් තිනවා ජීවිතේට. අපි තාම සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන නැත්නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ උතුම් සද්ධර්මයේ ඇසීමේ දුර්ලභභාවයෙන් අපි ප්‍රයෝජනයක් කරන්ද? අරන් නැහැ. ඒතකොට මේ ජීවිතේ විතරද අපි යොක නොකලේ? සාරා සංඝ කල්ප ලක්ෂ ගානක ඈත ඉඳන් ජීවමාන බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණත් මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය කළත් අපි ඒ දෙක නුවණින් මෙනෙහි කරලා
තුන්වෙනි දුර්ලභ කාරණේ ජීවිතේට තාම ඇති කරගෙන නැහැ. ඇයි මේ තුන්වෙනි දුර්ලභ කාරණේ ජීවිතේට ඇති කර නොගත්තේ? අන්න බුදුරජාණන් වහන්සේ හේතුව කියනවා. මොකද්ද හේතුව මහණෙනි? මේ ලෝක ධාතුව තුල තියෙන බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වීම දුර්ලභයි. මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම දුර්ලභයි. මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කිරීම දුර්ලභයි. මේ සියල්ලෙම නොනා අපි කවදාක්වත් අපිට ප්‍රයෝජනයක් නොවෙන්නේ ඇයි? හතරවෙනි දුර්ලභ කාරණයෙන් තුල අපි පරිපූර්ණ නැහැ. මොකද්ද හතරවෙනි දුර්ලභ කාරණය? කෘතවේදී භාවය. එනම් කෘතවේදී භාවය කියන්නේ නොනා මේ ලෝක ධාතුව තුල බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වීම හා සමානම දුර්ලභ දෙයක්. අපි සමාජය තුල කතා කරනකොට අහනවා අම්මා තාත්තා නිසා දරුවන් දරුවෝ නිසා අම්මා තාත්තලා ඥාතීන් යාළුවන් හිතවතුන් අසල්වැසියන් නෝනා අපිට පේනවා බලවත් ආකාරයෙන් කළගුණ සැලකීම සමාජයේ දුර්වල වීගෙන යනවා කළගුණ සැලසීම කුතවේදී භාවයේ දුර්වල වීගෙන යනවා කොතනකවත් සමාජ පූර්වාදර්ශයන් ආදර්ශයන් ලබන්නේ නැහැ ජනතාවට පොරොන්දු වෙලා ජනතාවගේ බලය ගන්න අපේ නායකයෝ ඉන්නවා බලය ගත්තාට පස්සේ ඒගොල්ලෝ ජනතාවට කුතවේදී වෙන්නේ නැහැ අපිට පූර්වාදර්ශයන් ලැබෙන ලබන්න තියෙන සෑම තැන්වලදීම නෝනා අපි දකින්නේ කෘතවේදී භාවයෙන් තොර ස්වභාවයන්මයි කළගුණ නොසලකීමමයි ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේ ඔබ නිහතමානී භාවය ඇති කරගත්තනම් ඊළඟට ඔබ ඇති කරගන්න ඕනේ මොකද්ද කෘතවේදී භාවය කළගුණ සැලකීම ඔබ කළගුණ සැලකීම නොදන්න කෙනෙක් නම් ඔබ කවදාක්වත් නොනා මේ බුදුරජාණන් වහන්සේගේ 15 වීම මේ උතුම් සද්ධර්මය කවදාක්වත් ඒ උතුම් දුර්ලභ කාරණයෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒ ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියන්නේ මොකද්ද? තුන්වෙනි දුර්ලභ කාරණේ තුල ඔබ පරිපූර්ණ වෙන්නේ නැහැ. මොකද්ද තුන්වෙනි දුර්ලභ කාරණය? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ටපත් වෙන්නේ නැහැ. අන්න එහෙනම් දැන් තමා තුලින් තමා දකින්න ඕනේ. තමා තුලින් කොහොමද තමා දකින්නේ? සාරා සංක කල්ප ලක්ෂ ගානක ඉඳලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය දක්වා ජීවමාන බුදුරජාණන් වහන්සේලා දැක්කත් ධර්ම විනය උතුම් සාස්තුන් වහන්සේ හැටියට තිබුණත් අපිට තාමත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න බැරි වුණ එකම හේතුව මොකද්ද? අපි තුල කෘතවේදී භාවය නැහැ. කෘතවේදී භාවය අපි දක්වන්නේ නැහැ. කෙනෙක්ගෙන් යමක් ඉගෙන ගත්තද ඒ ඉගෙන ගත්ත කෙනා ඊළඟට එන්නේ අපිට උගන්වන්න. ඒ තැන සමාජයේ තියෙනවා. ඒ නිසා නිරේතුරුවම දැන් තමා තමාට නිහතමානී වුණා, කල්යාණ මිත්‍රයෙක් වෙලා තමා නිහතමානී කෙනෙක් බවට පත් වුණා. ඊළඟට යා කෘතවේදී භාවය ඇති කරගත්තන ඕන. එතකොට යා කෘතවේදී භාවය මුලින්ම ඇති කරගන්නේ කවුරුන් උදෙසාද? තමා උදෙසා යා කෘතවේදී වෙනවා. තමා උදෙසා. එයා දැස් දෙක පියාගෙන දකිනවා. සංසාරේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන පහු කළත් මේ ජීවිතේ ජීවමාන මේ ධර්ම විනය කියන සාස්තුන් වහන්සේ ජීවමානව හිටියත් මම තාමත් සතරපායෙ මිදිලා නැහැ සතරපායෙ මිදිලා නැහැ මම සතරපායෙ මිදිලා නැත්තම් මරණාසන්න මොහොතේ උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවය තුල මාව තිරිසන් ලෝකෙට නිරයට අසුර ලෝකෙට പ്രേත ලෝකෙට වැටෙන්න පුළුවන්ද නැද්ද එනම් මම තාම සතරපායේ මිදෙන තැන්ට මාව ගෙනල්ලා තියනවද? එනම් මම්මට තාම කෘතවේදී භාවය දැක්ුවද? නැහැ. දැන් අපේ සමාජයේ බෞද්ධ සමාජයක් වුණත් නෝනා මේ සැබෑ කෘතවේදී භාවය කොතනකදීවත් මතුකොල්ල දකින්නේ නැහැ. පුංචි දරුවා පවාද වයස අවුරුදු 3 දරුවා අරගෙන ලදරු පාසලට යන අවුරුදු 3 දරුවට. අවුරුදු 3 දරුවා ලදරු පාසලට ගෙනිලා උගන්වන්නේ මොකද්ද? ඉංග්‍රීසි භාෂාව. එකන සැබෑ කෘතවේදී භාවයේ මොකද්ද කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ. දුක පිනිස හේතු වෙන්නා වූ අර අසත්පුරුෂ ධර්මතාවයන් අපි ඉගෙන ගන්නවා. ඉත පුංචි කාලේ ඉඳන් අපි අධ්‍යාපනයේට ඒ විභාග තරඟවලට ඕවට තරඟකාරීත්වයට යොමු කරලා අනිවාර්යයෙන්ම අපි දුකට හේතු වෙන ධර්මතාවයන් තුලමයි අපි ස්ථානගත කරන්නේ. කොතැනකදීවත් දරුවෙකුට උගන්වන්නේ ඔබ ඔබට කරගත යුතු ශ්‍රේෂ්ඨම කෘතවේදී භාවය මේ සතරපාය මිදීමයි කියලා. දරුවෙක් ආචාර විභාග මහාචාර විභාග වලට සූදානම් කෙරුවත් නෝනා මොන රටකට යවලා අධ්‍යාපනය ලැබුවත් ඒ දරුවා සතරපාය මිදින තැන්ට අපි ගෙනාවේ නැත්නම් ඒ දරුවාට කෘතවේදී වෙලා නැහැ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට කෘතවේදී වෙනවා කියන්නේ දරුවා තමන්ගේ අම්මාට කෘතවේදී වෙනවා කියන්නේ නෝනා
නිරේතුරුව මේ දරුවා අම්මාටත් අම්මා දරුවාටත් මේ සතර අපායේ මිදෙම කියන කාරණේ පැහැදිලි කළ දීමෙන් පමණයි. එහෙම නැත්නම් අපි ඊළඟ නිමේෂයේදී මැරුණොත් අර උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ අපි සතර අපායටමයි වැටෙන්නේ. ඒ කියන්නේ නෝනා අපි තාම මේසා දීර්ඝ පටිච්ච සමුප්පන්න ගමනක් අපි ආවත් අපි ලෝකෙට මෛත්‍රී කරන්න ගියත් ලෝකෙට කරුණාව දක්වන්න ගියත් ලෝකෙට මුදිතාව දක්වන්න ගියත් ලෝකෙට උපේක්ෂාව දක්වන්න ගියත් අපි සුන්දර සමාජ සේවකයෝ වුණත් අපි සුන්දර නායකයින් පාලකයින් වුණත් නෝනා තමා තමාට තාම සත්පුරුෂයෙක් වෙලා නැහැ. කෘතවේදී භාවයට පත් වෙලා නැහැ. කෘතවේදී භාවයට පත් නොවීම නිසාම අන්නේ අසතර පායට වැටෙනවා ඊළඟ ජීවිතේ. අනේ යා කෘතවේදී වෙනවා. මම මේ ජීවිතේ මගේ පරම අදිෂ්ඨානය නැවතනම් සතර අපායකට වැටෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්නව මට නැවත මේ සතර අපා දුක විඳින්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහ සාගරයේ ජලයට වඩා ඔබ සංසාරයේ තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහ සාගරයේ ජලයට වැඩි කියලා දකිනවා නෝන. මේවා දකිමින් නිරේතුරුව මෙයා තමා තමාට කෘතවේදී භාවය ඇති කරනවා. එයාගේ ජීවිතේ එකම ඡන්දය එකම කැමැත්ත එකම බලාපොරොත්තු එකම අදිෂ්ඨානය නැවත මං සතර අපායට වැටෙන්නේ නැහැ කියන තමා තමාට කෘතවේදී භාවය ඇති කර ගන්න දෙවෙනි කාරණේ. දෙවෙනි එයා කෘතවේදී භාවය දක්වන්නේ කාටද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී භාවය දක්වනවා. මේසා ගැඹුරු මේසා සංකීර්ණ ලෝක ධාතුවක් මේ චතුරාර්ය සත්‍ය කියන කාරණා හතර තුලින් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා 10 තුලින් මේ සියලුම දුක නිරෝධය කරන්න මාර්ගය කියලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි කියලා දකිනවා. මොකද ක්‍රිස්තුස් වහන්සේ තුමාට අල්ලා තුමාට එහෙම නැත්නම් ඊශ්වර දෙවියන්ට කවදාකවත් මෙහෙම මාර්ගයක් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා යා තමා තුලින් තමා දකිනවා. මේසා දීර්ඝ කටුක බව ගමනක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වයින් මේසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් දස පාරමී නාමයෙන් වින්දේ මා උදෙසාමයි කියලා දකිනවා. මං යම් දවසක දැස් දෙක පියාගෙන දැක්කා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නේ මා නිසාමයි කියලා. මහ පොළවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දුන්නේ මා නිසාමයි කියලා. සක්විති රජකම් රජපදවි සිටුපදවි බිරින්දෑවරු බිසෝවරු දරුවන් මුණුපුරන් දන් දුන්නේ මා නිසාමයි කියලා. ඒ වගේම සිදුවත් කුමාරය හැටියට උප්පත්ති ලැබලා රම්මේ සුරම්මේ සුබ මාලිගාර සක්විති රජපදවි යසෝදරාව රාහුල වැනි අර සුන්දර බිරිඳක් දරුවොත් අතහැරියේ මන් නිසාමයි කියලා. හය අවුරුද්දක් පුරාවට අප්‍රමාණ දුෂ්කර ක්‍රියා වින්දේ මා උදෙසාමයි කියලා. එමනම් නෝනා ඒ සා බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය මතු කරලා දෙන්න මේ චතුරාර්ය සත්‍ය ඔබට අරන් දෙන්න ඒ චතුරාර්ය සත්‍ය තුලින් ඔබේ දුක නිරෝධය කරන මාර්ගය කියලා දෙන්න මේ සුගතිය මතු කරලා දෙන්න ඒ සා දුක්ඛන්දරාවක් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයින් වින්දානම් ඔබ බුදුරජාණන් වහන්සේට කුතවේදී වෙලා තිනවද තාම නැහැ. නිවාඩු දවසට පන්සලට යනවා විවේකයක් තිබ්බොත් බණක් අහන්න යනවා පොයදාට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න යනවා. නමුත් අරසා මහා අයෝමයක් කැපවීමක් ඔබ වෙනුවෙන් කරපු බුදුරජාණන් වහන්සේට ඔබ තාම කෘතවේදී වෙලා නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තුලින් මේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශක්තියෙන් ඔබ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයන් සාක්ෂාත් කරගත්තු පමණයි. අන්න දැන් එයා දකිනවා එයා තමා තමාට නිහතමානී වුණා. නිහතමානී වෙලා දෙවනෝ එයා තමාට කෘතවේදී භාවය ඇති කරගන්න තමා තමාට කෘතවේදී වෙනවා. මුලින්ම මම නැවතනම් සතර අපාදුකට වැටෙන්නේ නැහැ. නැවත එයා කමඨහනක් කරගන්නවා සතර අපාය. දැන් වර්තමානයේ නෝනා සතර අපාය කියන්නේ කමඨහනක් නෙමෙයි. සතර අපාය කියන්නේ මේ විනෝදාංශයක්. එහෙම නැත්නම් ජීවිකාවක්. කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයාගේ විනෝදාංශය මොකද්ද කියලා එයා කියන්නේ බල්ලෝ ඇති කරනවා. නැත්නම් මාළු ඇති කරනවා. නැත්නම් කුරුල්ලෝ ඇති කරනවා. දැන් ඒකට මොකද්ද මේ කරන්නේ? විනෝදාංශයක්ද? මිත්‍යා ජීවියක්. සත්තු වෙළඳන් කිරීම මිත්‍යා ජීවියක්. සත්තු ඇති කරන හැම කෙනාම සත්තු වෙළඳන් කරනවනේ නේ? බල්ලෝ ඇති කරන කෙනා ඒ බල්ලෝ වෙළඳන් කරනවා. නේද? පැටව හදලා. කුරුල්ලෝ ඇති කරන කෙනා කුරුල්ලෝ පැටව හදලා වෙළඳන් කරනවා. මාළු ඇති කරන කෙනා ඒවා විකුණනවා. ඒ කියන්නේ එතන අනිවාර්යයෙන්ම සත්ත්ව වෙළඳාමක් ඒ කියන්නේ
කව දාක්වත් නොවන ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම මිච්ඡා ආජීවයේ තුල ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. දැන් සමහරු ඇවිල්ලා කියනවා නෑ ස්වාමීන් වහන්සේ. අපි මේ කුරුල්ලෝ හදන්නේ මේ කුරුල්ලෝ ඇරියොත් ඒගොල්ලෝ මරාගෙන කනවා. දැන් එහෙම ඉන්නවනේ කුරුල්ලෝ જાති. ඒගොල්ලන්ව ඇරලා හදන්න බැහැ නෝනා. ඒගොල්ලෝ කූඩු කරලාමයි හදන්න ඕනේ. ඔය ලව් බර්ඩ්ස් ලා ගේන හැම ඉන්නව නේද? ඒගොල්ලන්ගේ කූඩු වල ඒගොල්ලෝ කවදාකවත් එළිය ඇරලා නැදුවොත් එහෙම අනිත් කුරුල්ලෝ කොටලා මරනවා. අපේ සමිනස දැන් ඒ වගේම ඇති කරන සත්තුන්ට වැඩිදුර පියාඹන්න බැරි වෙන්න මේ සත්තුන්ගේ තටුත් කපනවා. ආ එහේ දැන් ඒක අපි තටු කපන කතාව දැන් පරෙයියන්ගේ හුඟක් මේක වෙන්නේ. එතකොට අර සත්තුන්ගේ නෝනා දැන් ඒගොල්ලෝ නිදහසට කාරණා කියනවා. දැන් සත්තු ඇති කරන්න එපා කූඩු කළ සත්තු එකකින් වැඩදී කිව්වම ඒගොල්ලෝ නිදහසට කියන්නේ නැහැ. මේ සත්තු ඇරියොත් මේ සත්තුන් අනිත් සත්තු කොටලා මරනවා. ඒ නිසා මම යහපතක් කරන්නේ. නමුත් යහපතක් කළාත් මේගොල්ලෝ සත්තු හදලා විකුණනවා නම් නෝනා අනිවාර්යයෙන්ම මිච්ඡා ජීවය තුල ආරෂ්ඨාංගික මාර්ගෙ බිඳිනවා. දැන් ඔබතුමිය හිතන්නකෝ දැන් කුරුල්ල වර්ගයේ ඉන්නවා. ඒගොල්ලෝ කූඩු කරලම හදන්න ඕනේ. ඒගොල්ලෝ ඇරියොත් නෝනා අනිත් සත්තු කොටලා මැරෙනවා. දැන් ඔබ මොකද එතකොට කියන්නේ කියන්නේ ඒ ගැන? ඒ නිසා මේ සත්තු අපි කූඩු කරලා හැදිය යුතුයි කියලාද ඔබ කියන්නේ? එතකොට මොකද්ද කරන්නේ අපි? ඒ ආකාරයට සතුන් සෑදීමෙන් වැළකීමයි කළ යුතු ස්වාමීන් වහන්ස. ඕ අපිට දරුවෝ එයාගේ අකුසල් විපාක වළක්වන්න බෑ. දැන් ඒ සත්තු දැන් නිදැල්ලේ කාක්කෝ ඔය කුරුල්ලෝ පරවියෝ කුරුල්ලෝ දසදහස් ගණන් වර්ග ඔය නිදැල්ලේ හැසිරෙනෝනේ. නමුත් ඒගොල්ලන්ව කවුරුත් අල්ලන්කන් නැහනේ. ඒගොල්ලන්වත් ඔය රාජාලිය උකුස්ස ඇවිල්ලා ගහන අවස්ථා තියෙනවා. ඒ අර නෝනා ඒගොල්ල සමාජය තුල කැලේ තුල නිදැල්ලේ කාලබිල හැසිරෙනෝනේ. එතකොට දැන් මේ සත්තුන්ට ඇයි නිදැල්ලේ හැසිරෙන්න බැරි? දැන් මේ හිතන්න ඕන නුවණින් මෙනෙහි කරන්න ඕන. දැන් කපුටෙක් නිදැල්ලේ හැසිරෙද්දි පොල් කිච්චෙන් නිදැල්ලේ හැසිරෙද්දි ගේ කුරුල්ලෙක් වී කුරුල්ලෙක් නිදහසේ හැසිරෙද්දි ගිරවෙක් මයිනෙක් නිදහසේ හැසිරෙද්දි නෝනා අර කුරුල්ලන්ට නිදහසේ හැසිරෙන්න බැරි කූඩු කරලම තියන්න ඕනේ. ඇයි කියලා ඔබ හිතන්නේ නැත්තේ? හේතුඵල ධර්මයක්. අද බන්ධනාගාරයට යන්න කොළඹ බන්ධනාගාරයට. කොළඹ බන්ධනාගාරේ ඉන්නව නෝනා අපදීලා නිදහස ගන්න පුළුවන් අය. නමුත් ඒගොල්ලෝ අපගන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් හෙට නීතිඥ මහත්තයෙක් උදලා අපදීලා එළියට යන්න. බාර ලොකු අපතියලා. නමුත් ඒගොල්ලෝ අපතියලා එළියට යන්නේ නැහැ. ගියොත් මරනවා. එතකොට ඒගොල්ලන්ගේ ආරක්ෂාව උදෙසායි ඒගොල්ලෝ බන්ධනාගාරේ ඉන්නේ. අන්න ඒ වගේ මේ කුරුල්ලා කූඩු කරලා තියන්න මොනේ අර එළියේ ඉන්න සෑම කුරුල්ලට වඩා මෙයාගේ අකුසල් වැඩි. අකුසල් වැඩි. ඒ කියන්නේ මේ නිදල්ලේ හැසිරෙන කපුටෙකුට ගිරවෙකුට මයිනෙකුට වඩා ඔය කූඩු කරලා තියෙන සතා බලවත් සාංශාරික අකුසල්යක් ඉන්න සතෙක්. ඒ නිසා එයාට විවෘත පරිසරයට යන්න බැහැ මරනවා. අර බන්ධනාගාරය ඇතුලේ අපගන්නේ නැතු ඉන්නේ ඇයි? එළියට ගියොත් මරනවා නෝනා. ඒතර එළියේ ඉන්නවට වඩා එයාට බන්ධනාගාරය ඇතුලේ ආරක්ෂාව හොඳයි. ඒ නිසා එයා බන්ධනාගාරය ඇතුලේ ඉන්න අවශ්‍ය කාලෙදී. ඉතින් ඒ වගේ අර කුරුල්ලා කියන්නේ නෝනා මොන අකුසල් සංස්කාරයද කියලා බලන්න. නිදල්ලේ හැසිරෙන්නවත් පිනක් එයාට නැහැ. ඒතර ඒසා බලවත් අකුසල් කන්දක් නෙමේ කූඩු කරලා කන්න දීගෙන මේ විනෝදාංශයක් කරගෙන ඉන්නේ. විනෝදාංශයක් බවට පත් කරගෙන ඉනවා. ඒ නිසා නිරතුරුවම නෝනා අපි මේ සෑම දෙයක්ම අපි දකින්නේ අප කෙරෙහි අපි තාම කෘතවේදී භාවය ඇති කරගෙන නැහැ. කෘතවේදී භාවය ඇති කරගෙන නැහැ. අනුන්ට අනුකම්පා කරන්න යනවා තමා තමාට තාම අනුකම්පා කරගෙන නැහැ. ඒ නිසා දැන් එයා අනිවාර්යයෙන්ම දැන් එයා තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වුණා. දෙවනුව එයා මොකද්ද දැන් ඇති කළේ? කෘතවේදී භාවය ඇති කරගත්තා. අන්න නෝනා එයාට දැන් ධර්ම මාර්ගය විවෘතව තියෙනවා. මම ආපු මාර්ගේ මම මේ කියන්නේ. මුලින්ම අපි නිහතමානී වුණා. පුංචි දරුවෙක්ගෙන් ඉගෙන ගන්න දෙයක් තිබ්බනම් ඕනා. අපි නිහඬ වේක ඉගෙන ගත්තා. පුංචි දරුවෙක්ගෙන් මුස්ලිම් මහත්තයෙක්ගෙන් ද්‍රවිඩ මහත්තයෙක්ගෙන් ක්‍රිස්තියානි මහත්තයෙක්ගෙන් බෞද්ධ මහත්තයෙක්ගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් අපි ඒක ඉගෙන ගත්තා. පුංචි සාමණේර සාමින්වහන්සේ කෙනෙක්ගෙන් දැනගත යුතු දෙයක් තියෙනවා නම් අපි දැනගත්තා. ඒ නිසා නිරේතුරුවම අපි නිහතමානී භාවයට පත් වුණා. ඒ නිහතමානී භාවය තුන අපි නිරේතුරුව කෘතවේදී භාවය ඇති කරගත්තා. සංසාර බය දැක්ක සංසාර ගැඹුර දැක්ක සංසාර දුර දැක්කා. දැකලානේ මේකෙන් මිදෙන්න ඕනේ කියන විශ්වාසය අපි ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේට කෘතවේදී භාවය ඇති කරගත්තා. මම නම් නැවත මේ සතර අපායට වැටෙන්නේ නැහැ කියන තියුණු විශ්වාසය අදිෂ්ඨානයේ ඡන්දය කැමැත්ත ඇති කරගත්තා. අන්න ඇති කරගත්තට පස්සේ අන්න ධර්ම මාර්ගයේ ඊළඟ පියවරට යා යනවා. මොකද පියවර? කල්යාණ මිත්‍ර ආශ්‍රය. දැන් කල්යාණ මිත්‍රයෝ සමාජයේ කොච්චර හිටියත් ඔබ නිහතමානී නැත්තම් ඔබ කෘතවේදී නැත්තම් ඔබ කවදාකවත් කල්යාණ මිත්‍රයාගෙන් ප්‍රයෝජනයක් ගන්නවද? ගන්න බෑ. කල්යාණ මිත්‍රයාට උගන්වන්න යන්නේ. අපි කාරණා පහක් කියද්දී එයා කාරණා 10ක් කියනවා. එහි නිහතමානී භාවයේ සවන් දීමේ ශක්තියට නැහැ.
ඉවසීම නැ සංවර බව නැ සතිය සිහිය නැ නෝන නිරේතුරුව මෙයා අර තමන්ගේ තියෙනා වූ මාන්නයත් එක්ක ආඩම්බරකමත් එක්ක සක්කාය දිට්ඨියත් එක්ක නිරේතුරුව කල්යාණ මිත්‍රයත් එක්ක ගනුදෙනු කරන්නයි හදන්නේ ඒ නිසා යාට මොකද්ද වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය අහිමි වෙනවා එහෙනම් දැන් තමා තමාට නිහතමානී වුණා ඊට පස්සේ ආ කෘතවේදී භාවය ඇති කරගත්තා අන්න සුන්දර කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණා මේ සාකච්ඡාවේ මුල් අවස්ථාවේදී ඔබ වහන්සේ පැහැදිලි කළා අපට එක්තරා අවස්ථාවකදී කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා කියලා. ඔබ වහන්සේ සිහිපත් කළ ඒ කල්යාණ මිත්‍ර භාවයද ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් අපට පැහැදිලි කළේ. ආ එතෙන් දැන්දම කල්යාණ මිත්‍රය හම්බුනේ. දැන් අර දෙක දුර්වල නම් මෙතන දියා දුර්වල කරගන්නවා. එයා කල්යාණ මිත්‍රයා දකින්නේ අසපුරුෂේ ඇටියට. එයා කල්යාණ මිත්‍රයා දකින්නේ බොරුකාරයෙක් වංචාකාරයෙක් හොරෙක් ඇටියට. ඒ අර කාරණා දෙකෙන් එයා දුර්වලයි. දැන් එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබනවා. කවුද දැන් මෙතනදී කල්යාණ මිත්‍රයා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම විකෘතීන්ගෙන් තොරව නොනා දේශනා කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා. මහා සංඝරත්නය දැන් එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා. කල්යාණ මිත්‍රයාත් එක්ක ගනුදෙනු කරන්න එයා තුල නිහතමානී භාවය තියෙනවා. ඒ නිහතමානී භාවයේ වගේම කල්යාණ මිත්‍රයා තමන්ට දෙන්නා වූ ධර්මයට පෙරලා උපකාර කරන්න කෘතවේදී භාවය දැන් එයාට තියෙනවා. තේනත් කෘතවේදී භාවය කී තියෙනවා. එයා නිහතමානී කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය අරගෙන තව කොහාට හරි ගිහිලා කල්යාණ මිත්‍රයාට බයින කෙනෙක්. එහෙමත් අය ඉන්නවා. අපේ ළඟට ඇවිල්ලා අනේ දාන ටික පූජා කරලා පින් දීලා ඔක්කොම කියලා තව තැනකට ගිහිල්ලා ගොඩාක් වැරදි කියනවා. ඒ සත්පුරුෂ භාවයේ නැහැ. සත්පුරුෂ භාවයේ මුකුත් නැහැ. මේ සමාජයේ තියෙන දේවල් නේ. නමුත් ඒ කවුරුත් වැරදි නෑ. කවුරුත් වැරදි මම වැඩිම ආදරය කරන්නේ මට බයි නෑට. මට බයි නැකෙනාට මම මෛත්‍රී කරනවා වැඩි. ඒ නිසා නිරතුරුවම දැන් කල්යාණ මිත්‍රයා මුණ ගැහුනට පස්සේ අපිට මොකද ලැබෙන්නේ? සද්ධර්ම. සද්ධර්ම ශ්‍රවණේදී දැන් එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ ධර්මය ශ්‍රවණය කරනවා. මේ වැරදි ධර්මය නෙමෙයි. තායිලන්ත ක්‍රම, බුරුම ක්‍රම, ඉන්දියානු ක්‍රම ඒව නෙමෙයි. මගේ ක්‍රම නෙමෙයි. මගේ ගුරුවරයාගේ ක්‍රම නෙමෙයි. මගේ උපාධ්‍යානන් වහන්සේගේ ක්‍රම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. අන්න කල්යාණ මිත්‍රයා තුලින් අපි අහන දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය අපි අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සතර සතිපට්ඨාන සූත්‍රය අපි අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආනාපාන සති සූත්‍රය අපි අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කායගත සති සූත්‍රය අපි අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සබ්බාවසෝ සූත්‍රය අපි අහනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහනවා. අද ගොඩාක් අය අහන්නේ නෝනා බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ නෙමෙයි. එක්ක තායිලන්තේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක්, එක්ක බුරුමේ රහතන් වහන්සේ කෙනෙක් කියනගෙන. නමුත් නෝනා මේ කවුරුත් රහත් වෙලාද නැද්ද කියන්න අපි දන්නේ. ඔබ දන්නවද මං සෝවාන් ඵලයට පත් වෙලාද කියලා? ඔබ දන්නවද මං සකෘදාගාමි ඵලයට පත් වෙලාද කියලා? ඔබ දන්නවද මං රහත් ඵලයට පත් වෙලාද කියලා? ඔබ කොහොමද කියන්නේ? ඔබ එහෙම කියනවා නම් එහෙනම් ඔබට සම්මා සම්බුද්ධ ඥානෙ තියෙනවා. ඒක වෙන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක් කරන්න. නමුත් අපි ඒක නෙමෙයි කරන්නේ. ඒකටත් හේතුව තව ඉස්සරහට එනවා ඈ. එහෙම නොකරන්න කියන හේතුව ඉස්සරහට එනවා. මොකද ධර්මයට බොරු කරන්න බැහැ. ධර්මය එහි පස්සිකයි. ධර්මය විවෘතව බබලනවා. වැරද්දක් කළොත් ඉස්සරහදී අහුවෙනවා. එහෙනම් වැරද්දක් කළොත් ඉස්සරහදී අහුවෙනවා. ඔබ නිහතමානී නොවුණා නම් කල්යාණ මිත්‍රයා ළඟදී ඔබ කොටු වෙනවා. ඔබට කවදාකවත් කල්යාණ මිත්‍රයා ආශ්‍රය ලබන්න බැහැ. ඔබ කෘතවේදී නොවුණා නම් කල්යාණ මිත්‍රයා ආශ්‍රය ළඟින් ඔබ ආයිමත් කොටු වෙනවා. ඔබ කෘතවේදී භාවයේ නැතුව කල්යාණ මිත්‍රයාවතින් ප්‍රයෝජන ගන්න බැහැ. දැන් අන්න ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිවැරදි ධර්මය ඔබ ශ්‍රවණය කරනවා. ඒ නිවැරදි ධර්මයට අදාළව ඔබ නුවණින් මෙනෙහි කරනවා. අධර්මයට අදාළව නෙමෙයි, ධර්මයට අදාළව නුවණින් මෙනෙහි කරනවා. ඒ ධර්මයේ ජීවිතයට ගලපනවා. ඒ ධර්මයේ මේ ආයතන හයට ගලපනවා. ඒ ධර්මයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ට ගලපනවා. ඒ ධර්මයේ බාහිර රූපයන්ට ගලපනවා. නිරේතුරුවම ධර්මය යා නුවණින් මෙනෙහි කරනවා. යා වර්තමාන ජීවිතයට, අතීත අනාගත ජීවිතයන්ට ධර්මයේ මුහු කරලා බලනවා. අන්න බලද්දී නෝනා එයා තමා තුලින් තමා දකිනවා. තමා තුලින් තමා දකින්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමකගේ සැබෑ පහළවීමේ අර්ථය දකිනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමේ සැබෑ අර්ථය අපි දකිනවා. නමුත් අද සමාජයෙන් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ නමකගේ සැබෑ පහළවීමේ අර්ථය මොකද්ද කියලා අපි මොකද්ද කියන්නේ? යනු පහළවීමේ අර්ථය හැටියට නෝනා අපි කරන්නේ මොකද්ද? පන්සල් හදනවා, ආරණ්‍ය හදනවා, කුටි හදනවා.
महा पिंकाम करनवा कोटि गणम वियदम करला पिंकाम करनवा असुहारदाये महा पहन मेवा शासने तमाई नोना नमु शासने उनात मेवा कोलातु रिकिली बावटाई वेटेन्नी नहुन मेके अरटुवक तीनवा बुद्धराजानन वांसे पहल भी में अरटुव तीनवा नमुत अरटुवा अपि पैत्तकें तियला कोलातु रिकिली दालु अरगन नोना मेन्न शासने आई कियला अपि वेजबेनवा अपि सतुटु वेनवा අපි සමිනාංශ ඔබ වහන්සේ ධර්මයේ අරටුව පිළිබඳව අපට පැහැදිලි කළා. මේ ධර්මයේ අරටුව හඳුනා ගන්න, විමසා සොයා දැක බලා ගන්න බොහෝ දෙනා බිය වෙනවා නේද සමිනාංශ? විවිධ හේතු නිසා. නෑ 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 බය වෙන්න හේතුව දැන් කිව්වා. බය වෙන්න හේතුව මම දැන් කිව්වා. මොකද්ද? නිහතමානීභාවය, කෘතවේදීභාවය, කල්යාණ මිත්‍රාශ්‍රය බැහැර වුණා. අන්න දැන් අරටුව හඳුනන්නේ නැහැ. එයා අරටුව කියලා ගන්නෙ මොකද්ද දැල්ලා? දල්ලක් කරන් පේනවන්නේ සාසනේ මෙතෙන්ට විතරයි යන්න පුළුවන් මීට එහාට යන්න බැහැ සාසනේ දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට මනුෂ්‍ය ලෝකෙට යන්න පුළුවන් ඉන් එහාට සෝවාන් ඵලයට දැන් යන්න බැහැ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 2600ක් මොකද්ද මේ කල්යාණ මිත්‍රාශ්‍රේ දුර්වලයි ඇයි දුර්වල වුනේ ඊට අදාළ කුතවේදී භාවයේ නිහතමානී භාවය නැහැ දන්න කෙනෙකුගෙන් අහගන්න තේරෙන කෙනෙකුගෙන් අහගන්න Tamanට වඩා ප්‍රඥාව තීන කෙනෙකුගෙන් අහගන්න නිහතමානී භාවයක් නැහැ එක පිළිගන්නේ නැහැ යා. ඒ නිසා මන්න සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කරන කෙනා අන්න දකින්න නොනා බුදුරජාණන් වහන්සේ නමකගේ සැබෑ පහළ වීමේ අර්ථය මොකද්ද කියලා. එයා දකින්නවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ අපිව නැවත දෙවියෙක් කරන්න නෙමේ අපිව නැවත බ්‍රහ්මයෙක් කරන්න නෙමේ අපිව නැවත ශක්තිති රජ කෙනෙක් කරන්න නෙමේ අපිව නැවත සතර අපායකට දාන්න නෙමේ අපිව නැවත පැවිදි භාවයට පත් කරලා කල්ප ගණන් ඉස්සරහට අරන් යන්නේ නෙමේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නෝනා මේ උතුම් චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මයේ දේශනා කිරීමට පමණයි කියලා එයා දකිනවා අන්න ආර්ථේ මතු කරගත්තා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් නෝනා අද කොච්චර දේවල් කරනවද කියලා බලන්නකෝ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන් හොයනවා තාමත් තව කෙනෙක් පිරිනිවන් පාපු තැන් හොයනවා තව කෙනෙක් බුද්ධත්වයට පත් වුන තැන් හොයනවා තව කෙනෙක් සීලෙන් තොරව ප්‍රහත් වෙන හැටි හොයනවා තව කෙනෙක් වචන අර්ථ නිරුක්ති හොයනවා නමුත් බුදුරජාණන් වහන්සේගේ පහළ වීම එකක්වත් නෙමෙයි නේද සමහරු මාළු කෑල්ලේ මස් කෑල්ලේ පින් තියනවද පව් තියනවද කියලා හොයන ඇත්ත ඉන්නවනේ නේ බුදුදහම කියන්නේ මොකද ඕක නෙමෙයි බුදුදහමේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීමේ සැබෑ අර්ථය චතුරාර්ය සත්‍ය දේශනා කිරීමයි කියන අර්ථය දකින්නේ අර සත්පුරුෂ භාවයත් නිහතමානී භාවයත් තුලින් කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කරගත් දක්ෂයාමයි පින්නතුනි. දැන් එයා දැක්ක මොකද්ද දැන් දැක්කේ? බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම චතුරාර්ය සත්‍ය දේශනා කිරීම උදෙසා පමණක්මයි. ආයිමත් ඒකේ තව එක වචනයක් දෙකක්වත් එකතු කරන්න ඉඩසක් නැහැ. සැබෑ අර්ථය ඈ. සැබෑ අර්ථය එච්චරයි ඈ. නමුත් ගහේ කොලාතුරු කිලි තියෙනවා ඈ. නමුත් අරටුව චතුරාර්ය සත්‍යයයි. එහෙනම් දැන් එයා ඒ අරටුව දැකලා එයා තමා තුලින් දැන් අරටුව මතු කර ගන්නව නෝනා. එයා දකිනවා චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ මුල්ම ආර්ය සත්‍ය මොකද්ද කියන්නේ? දුක. මොකද්ද දුක කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නායික්වීම පංච උපාදානස්කන්ධයේ නිත්‍ය වශයෙන් ගැනීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් එයා පිංගතුනි තමා තුලින් දුක දකින්නවා දැන් ඒ දුක මං කියපු ජාති ජරා ව්‍යාධි දුක ඔබ තුල තියෙනවද තියෙනවා අපි නොනා යම් දවසක උතුම් රහත් ඵලයට පත් වුණා ඒ රහතන් වහන්සේ තුලත් දුක කියන කාරණේ තියෙනවා ඒ රහතන් වහන්සේටත් අතීත සංස්කාර විපාකෙට එනවා මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ අතපය කුඩු කරගෙන එතකොට ලෝසක රහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ මුළු ජීවිත කාලෙම निराහාරෝ ඉඳලා අර මරණාසන්න මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතින් චතුමදුර ටික අනුභව කරලා තමයි අවසාන මොහොතේ බඩ පුරවන්නේ. ඒ වගේ නිරේතුරුවම අපි රහත් ඵලයටපත් උනත් අතීත සංස්කාර විපාකයන්ට එනවා. නමුත් ඒ සංස්කාරයන්ට රහතන් වහන්සේලා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. ධර්මයේ උපේක්ෂාව තුල ජීවත් වෙනවා. තේරෙනවද? එතකොට අපි සැබවින්ම දුකෙන් මිදෙන්නේ කවදද? අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි යන මොහොතේ තමයි නෝනා අපි සැබවින්ම දුකෙන් මිදෙන්නේ. එතෙක් රහතන් වහන්සේටත් අතීත අකුසල් විපාකට එනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙන් ලේසෙලෙව්වා දේවදත්ත.
බුදුරයන්වහන්සේ තුවාලෙන් දැනෙනා වූ වේදනාව දැකලා බුදුරයන්වහන්සේ කියනවා ආනන්ද මට ඉතාමත් කටුක වූද තියුණු වූද වේදනාවක් මගේ සිරිපතුලෙන් දැනෙනවා කියලා කටුක වූද තියුණු වූද වේදනාවක් නමුත් ඒ වේදනාව මං ධර්මයේ උපේක්ෂාවෙන් දරනවා කියනවා ධර්මයේ උපේක්ෂාවෙන් දරනවා කියන්නේ මොකද්ද සංසාරේ මම බුදුරජාණන් වහන්සේ නමකට කළා වූ අකුසලයක් තමයි මගේ මේ විපාකෙට ආවි කියලා දකින්නවා ධර්මයේ උපේක්ෂාවෙන් සංසාරේ මං කළා වූ අකුසලයක විපාකයයි මට මේ ආවි කියලා දකින්නවා සංසාරේ සංඝයාට කළා වූ අකුසලයකට විපාකයයි මට මේ ආවි කියලා දකින්නවා ඒ වගේ නිරේතුරුව ධර්මයේ උපේක්ෂාවෙන් දරනවා එහෙනම් අපි සැබවින්ම අනුපාද ශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි යන මොහොතේ ඉනෝනා සම්පූර්ණයෙන්ම අපි දුක ශ්‍රේ කළා දානේ එහෙනම් දැන් දුක තමා තුල තියෙනවද නැද්ද දුක අපිට හොයාගෙන ලෝකෙ වටේ යන්න ඕනේද රට වටේ යන්න ඕනේද දුක කියන්නේ මොකද්ද කියලා හොයාගෙන අපිට කොහෙවත් යන්න ඕනේ තමා තුල දුක තියෙනවා එහෙනම් දුක තමා තුල තියෙනවා නම් දුකට හේතුව මොකද්ද හේතු දෙකක් බුදුරජාණන් වහන්සේ කියන්නේ නේ එක හේතුවයි මොකද්ද දුකට තියෙන එකම හේතුව තෘෂ්ණාව දුක ඔබ තුල තියෙනවා නම් තෘෂ්ණාව ඔබ තුල තියෙන්න ඕනේද නැද්ද එහෙනම් දැන් දෙවෙනි ආර්ය සත්‍යයත් ඔබ තුල තියෙනවද නැද්ද පළවෙනි ආර්ය සත්‍ය ඔබ තුල තිබ්බා දෙවෙනි ආර්ය සත්‍ය දුකට හේතුවක් දැන් ඔබ තුල අනිවාර්යයෙන්ම තියෙනවා තුන්වෙනි ආර්ය සත්‍ය මොකද්ද ඔබ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ ඔබද මමද ඔබමයි නැති කරන්න ඕනේ එහෙනම් තුන්වෙනි ආර්ය සත්‍යයත් ඔබ තුල තියෙනවද නැද්ද තුන්වෙනි ආර්ය සත්‍යයත් ඔබ තුල තියෙනවා නම් දුක තියෙන්නේත් ඔබ තුල නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේත් ඔබ තුල නම් දුක නැති කරන්න ඕනේත් ඔබම නම් දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ගමන් කරන්න ඕනේ මමද ඔබද තමා විසින්මයි එහෙනම් දැන් චතුරාර්ය සත්‍ය ඔබ තුල තියෙනවද නැද්ද අන්න එහෙනම් බලන්නකෝ දැන් තමා තුරින් චතුරාර්ය සත්‍යය දකින්න තමා තුලින් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ අර්ථය දකින්න තමා තුලින් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ අර්ථය දකින්න තමා තුලින් ධර්මයේ අරටුව එයා දකින්න එයා තමා තුලින් ධර්මයේ අරටුව දැකලා දැන් එයා මොකද්ද කරන්නේ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ තෘෂ්ණාව නැති කළ යුත්තේ මමමයි නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි කියලා අන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට බැහැ ගන්නවා එහෙමනම් ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේට අපි নমස්කාර පූරකව ඉතාමත් මෙත් සිතින් පින් අනුමෝදන් කරමු අප කෙරෙහි දක්වන මේ මහා මෛත්‍රියට උන්වහන්සේ කොහේ වැඩ සිටියත් මේ අවස්ථාවේදී උන්වහන්සේ ධර්ම දේශනා කළා උන්වහන්සේ ලබා දුන්නා වූ මේ ධර්ම දානයේ කුසල ශක්තිය මහත් වූ කුසල් නිධියක් බවට පත් වෙලා උන්වහන්සේට නිරෝගී සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු।